සුබ දවසක් මේ ට්‍රිනිටි ජාත්‍යන්තර පෙර පාසල මේගමුව ඔන්න අද FAQ වීඩියෝ එකේ අපි විශේෂයෙන් කතා කරන්නේ මව් වරුන්ට අද අපි කතා කරන්නේ maternal separation anxiety එක ගැන මොකද්ද maternal separation anxiety කියන්නේ maternal separation anxiety කලමනා කරගන්නේ කෙසේද ඉතින් අපි දැන් කතා කරමු මේ maternal separation anxiety කියන්නේ මොකද්ද කියලා අම්ම කෙනෙක් විදියට දරුවෙක්ව ලෝකෙට බිහි කලයින් පස්සේ අපේ මුළු ලෝකෙම මේ දරුවා දරුවගේ කෑම බීම ආරක්ෂාව දරුවා හොඳින්ද දරුවා අඬනවද දරුවා වතුර බිව්වද දරුවා සතුටින්ද මේ දරුවගේ අවශ්‍යතාව සපුරන්න තමයි අපි හැමතිස්සෙම උත්සුක වෙන්නේ සමහරක් විට මේ අපේ රූටීන් එක පොඩ්ඩක් වෙනස් වෙද්දී අපි කියමුකෝ සමහරක් විට දරුවෝ අපිට වෙන කෙනෙක් එක්ක දාලා යන්න වෙන අවස්ථා තියෙනවා නැත්නම් මාස 3ක් දරුවත් එක්ක එක දිගට ඉඳලා එකපාරම වැඩට යන්න සිද්ධ වෙනවා මේ වගේ අපිට දරුවත් එක්ක අර තිබ්බ කාලේ හෝ බැඳීම හෝ ටිකක් අඩු වෙන අවස්ථාවලදී අපිට ස්ට්‍රෙස් එකක් එනවා මේක තමයි maternal separation anxiety කියන්නේ අපේ දරුවත් එක්ක වෙන් වෙන්න තියෙන anxiety එක. ඒ වුණාට මේක සමහරක් වෙලාවට අපි හිතනවට වඩා ගොඩක් මේ ගොඩාක් අපි අපි අපිට control කරන්න බැරි තැනකට එනවා. එතකොට මේක අපේ මනසට හානි කරනවා. ඉතින් ඒ නිසා අපි මව්වරුන් විදියට මේ anxiety කියන එක පාලනය කරන්න දැනගන්න ඕන. Maternal separation anxiety එක එකනා පිටදාන ක්‍රම වෙනස්. එකක් තමයි ඉක්මනට තරහ යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ඇත්තා කෑ ගහනවා. ඒක දරුවට වෙන්න පුළුවන්, තමගේ පාට්නර්ට වෙන්න පුළුවන්. නිකන් කේන්ති යෑමක් වෙනවා. සම එකක් තමයි හරි කරදරෙන් ඉන්නේ. බබා දැන් මේ ස්කූලින් ඉන්නේ කෑමද දන්නේ නැහැ, බිව්වද දන්නේ නැහැ, අනේ ටොයිලට් එකට ගියාද දන්නේ නැහැ, අද මොනා කරනවද දන්නේ නැහැ කියලා අර හරියට මේ කරදර වෙනවා. තමන්ගේ මූඩ් එක හරි ලෝ හරි ග්ලූමි සතුටු වෙන්න හිතෙන්නේ නැහැ. තව ගොඩාක් හිතනවා දැන් වැටිලාද දන්නේ නැහැ. ටොයිලට් එකට ගියාම මේ එතන මඩ තිබ්බා දැන් වැටිලාද දන්නේ නැහැ. ටීචානේ උඩකුවේ තියාගෙන ඉන්නවද දන්නේ නැහැ. අනේ තනියම වතුර බොන්න දන්නේ නැහැ. දැන් මොනා වෙලාද කියලා අර ගොඩාක් නිකන් ඕවර් තින්කින්. තව තමන් දරුවගේ හැමදේම පාලනය කරන්න යනවා. මේ වෙලාවට මේක, මේ වෙලාවට මේ දේ කන්න ඕන. අනේ ටීචර් මතක් කළා මේ ටික කවුවට පස්සේ මේක කවන්න ඕනේ. ඊට පස්සේ 10ට හරියටම වතුර ටිකක් දෙන්න ඕනේ. මෙයා හරියට 11:00ට ටොයිලට් කරන්න බබේ කී නිසා මතක් කළා ටොයිලට් එකට ගෙනියන්න ඕනේ. අර ඒ වගේ එයා හිත සතුටු කරගන්නවා නිකන් ටයිම් ටේබල් එකකට බබාගේ වැඩ සිද්ධ වෙනවා කියලා. අර ඒක නිකන් කන්ට්‍රෝල් එකක් වගේ. ඉතින් මේ වගේ එක එකනාගේ සෙපරේෂන් ඇන්සයිටි එක පිටදාන ක්‍රම වෙනස්. අම්මට maternal separation anxiety තියදී අම්මා පුළුවන් තරම් දරුවව තමන් ළඟ තියාගන්න බලනවා. ඇයි දරුවව එළියට දෙන්න බයයි. එතකොට දරුවව දන්නේම නැතුව ඕනාට වඩා ලොකු බොන්ඩ් එකක් අම්මිට එක්ක ඇති කරගන්නවා. එතකොට දරුවව ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ නැහැ. එතකොට එයා එයාගේ සමවයසයත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ. යාළුවොත් එක්ක ගිහිල්ලා සෙල්ලම් කරන්නේ නැහැ. එයා කැමති අම්මා එක්ක හෝ ටීචර් එක්ක හෝ ටීචර්ගේ ඩොක්කුවේ හෝ නැත්නම් වෙන නැන්ද කෙනෙක් හෝ අර ඒ වගේ නිකන් අම්මා කියන චරිතයක් එක්ක ඉන්න එයාගේ වයසත් එක්ක සෙල්ලම් කරගන්න සින්දු කියන්න නටන්න ඒ කරන්න ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි ලොකුම නෙගටිව් ඉම්පැක්ට් එක මේ maternal separation anxiety එක තියෙන. maternal separation anxiety එක අපි කලමනාකරණය කරන්නේ කොහොමද? ඉස්සෙල්ලාම තමන් තේරුම් ගන්න ඕනේ හරි මෙන්න දැන් මෙතන අවස්ථාවක් තියෙනවා මම මගේ දරුවව පාසලට බාර දෙන්න ඕනේ. නැත්තම් දැන් අද මම ඩේකේයකේ දරුවව තියන්න ඕනේ. අද මම වැඩට යන දවස මම බබාව නැන්දත් එක්ක තියන්න ඕනේ. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ ඒ ඩෙන්ටිෆයි කරගන්න තමන්ට ඇන්සයිටි එන්න පුළුවන් අවස්ථාව. ඊට පස්සේ තමන් ඒ හැඟීම නම් කරන්න ඕනේ. මේ වෙලේ මට ඇන්සයිටි එක එනවා. ඒත් මම මේ විදිහට මගේ හිත හදාගන්නවා මගේ නැන්දත් එක්ක දරුවා ඉන්නේ දරුවා යත් එක්ක ඉන්න කැමති පොඩ්ඩක් වෙලා දරුවා අඳයි ඊට පස්සේ ආහරි මම 10ට විතර කෝල් එකක් දීලා බලන්නම් ඊට පස්සේ මම කෝල් කරන්න දරුවා එහෙම ඉන්නවා කියලා මට විශ්වාසයි කියලා තමන් තමන්වම සංසුන් කරගන්න
හරි දැන් මං 8යි වෙලාව මං දරුවා විස්කෝලට දුන්නා අනේ ටීචර් පපුවා චුට්ටක් බලා ගන්න හරි මං 11 මාට දරුවෝ ගන්නවා එතකන් දරුවෝ හොඳින් ඉන්නවා මට ටීචර් විශ්වාසයි තමන් තමන්වම සංසුන් කරගන්න හැම තිස්සෙම තමන්ගේ මනස ධනාත්මක දෙයකින් පුරව ගන්න මගේ දරුවා ලස්සනට ආදරෙන් ටීචර්ත් එක්ක ඉන්නවා මුල් ටිකේ යන්නනවා ඒක ඉතින් මම යාව ගොඩාක් ඇටච් කරගෙන හැදුවනේ ඉතින් දැන් දරුවට අලුත් දෙයකට පුරුදු වෙන්න අමාරුයි ඒත් මම දන්නවා එයා පුරුදු වෙනවා කියලා කියලා තමන් පොසිටිව් හිතන්න ධනාත්මකව හිතන්න මොකද මේ ධනාත්මක චින්තනය කියන්නේ ඉතා ප්‍රබල දෙයක් ඔබගේ ධනාත්මක චින්තනය ඩිරෙක්ට්ලි ඍජුවම දරුවට බලපානවා ඉතින් නම්බර් 1 ධනාත්මකව හිතන්න දරුවට ආත්ම ශක්තිය ඔබ චින්තනයක් විදිහට දෙන්න ඊළඟට තමන් කාට හරි බබාව බාර දෙනවා නම් ඒ කෙනාට තමන් ගැන පොඩි හැඳින්වීමක් කරන්න මට මෙහෙම බයක් තියෙනවා මම කැමති නෑ බබාව දීලා යන්න අනේ ඒක නිසා චුට්ටක් ඇස් දෙක වගේ බලා ගන්න මං සාමාන්‍යයෙන් යාට උදේ මේ වෙලාවට කැම දෙනවා මේ වෙලාවට යා ටොයිලට් එකට යනවා චුට්ටක් පුළුවන් නම් ඒ ටික කරන්න ඒක මට ලොකු උදව්වක් කියලා තමන් ඇත්තම විස්තරේ කියන්න දැන් අපේ පෙර පාසලේ ඕගොල්ලෝ එහෙම ටීචර්ට කතා කළොත් ටීචර් අනිවාර්යෙන් ඒක නෝට් ඩවුන් කරගෙන පුළුවන් තරම් අපේ ටයිම් ටේබල් එකේ අපි මේ දේවල් ජොට් ඩවුන් කරගෙන කරන්න උත්සාහ කරනවා මොකද අපි දන්නවා දෙමෝපියට තමන්ගේ දරුවා ඉතා වටිනාම වස්තුව ඉතින් අපි මේ විදියට මොගලඟ විශ්වාසය රකින්නවා ඕගලන්ට මොන හරිම කන්සර්න් එකක් තියෙනවා නම් ගුරුතුමියට කතා කරන්න එතකොට ගුරුතුමියත් ඔයගලන්ට උදව් වෙයි සමහරක් විට අපේ ටීචර්ස්ලා ඒ බබාලගම වෙනම වීඩියෝස් මේ අරගෙන ඒ වෙලාවට ටක්ටක් ගාලා අම්මිට අරිනවා මොකද අපි දන්නවා අම්මි ගොඩක් හරදරෙන් මේ වෙලේ ඉන්නේ ඊළඟ එක තමයි සමහරක් දේවල් අපිට ඇත්තටම පාලනය කරගන්න බෑ හරියට ඉර පායනවා වගේ ඉර පායනවා අපිට ඒක නවත්තන්න බෑ දරුවා ලොකු වෙනවා අපිට ඒක නවත්තන්න බෑ දරුවා පාසල් යන්න ඕනේ අපිට ඒක නවත්තන්න බෑ දරුවා කවදා හරි විවාහ වෙන්න ඕනේ අපිට ඒක නවත්තන්න බෑ. දරුවා ගෙදරින් පිට වෙන්න ඕනේ අපිට ඒක නවත්තන්න බෑ. දරුවා පිටරට යන්න ඕනේ ඉගෙන ගන්න දරුවා අපෙන් වෙන් වෙනවා අපිට ඒක නවත්තන්න බෑ. ඒක දැන් ඉඳන්ම හිතට ගන්න ඒ සඳහා ලෑස්ති වෙන්න. මොකද අද අපේ දරුවා අපේ වුණාට ඉස්සරහට දරුවා දරුවගේ. එයාගේ ජීවිතේ එයා හොයන් යන්න ඒ නිසා අපි දරුවට අද ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය තනියම ජීවිතයට මුහුණ දෙන්න උදව් උනේ නැත්තම් හෙට දවසේ දරුවට සමාජයට තනියම ගිහිල්ලා තනියම වැඩක් කරලා තනියම තම දෙබයින් නැගී සිටින්න ගොඩක් අමාරු වෙනවාත් එක්ක තමයි දරුවා ගොඩක් කාලයක් ගත කරන්නේ අම්මගේ චින්තනය අම්මගේ ශක්තිය තමයි දරුවට ශක්තියක් වෙන්නේ ඉතින් ඒ නිසා හැමතිස්සෙම අම්මා කෙනෙක් හිත හදා ගන්න ඕනේ මම මේ දරුවව හදන්නේ ලෝකෙටයි මේ දරුවා කවදා හරි ලෝකෙට ඇතුල් වෙන්න ඕන ඒ ඇතුල් වෙද්දි මේ දරුවා හොඳ ශක්තිමත් පුද්ගලයෙක් වගේ ඉන්න ඕන ඒ ශක්තිමත් පුද්ගලයාව බිහි කරන්න මම අද ශක්තිමත් අම්මා කෙනෙක් වෙන්න ඕන ඒ නිසා අපි හැමෝම එකතුලා ශක්තිමත් මව්වරුන් පිරිසක් වෙමු ශක්තිමත් දරුවෝ බිහි කිරීම සඳහා සුබ දවසක්